මල ළමයා කිව්වම අපේ හිතට යන්නේ ළමයින්ට සම්බන්ධ හැඟීමක් විදියට. එහෙම පද ටිකක් භාවිතා කරලා බොහොම අපූර්ව කතාවක් ගොඩනගලා ළමා ගීතයක් වගේ දැනෙන ඒ ගීතවල ගීතයේ වචන ඇතුලේ හංගපු බොහොම අපූර්ව තේරුමක් තියෙන බොහොම අපූර්ව ව්‍යංගාර්ථයක් තියෙන ගීතයක් ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. සමනලයා මලහා ළමයාසේ. මේ ගීතය රචනා කරලා තියෙන්නේ මම ගොඩාක්ම කැමති ගීත රචකයෙක්. ප්‍රේමකීර්ති දල්විස් මහතා. මේක සංගීතවත් කරලා තියෙන්නේ සරත් දල්විස් මහතා. මේ ගීතේ ගායනා කරන්නේ විශාරද එඩ්වඩ් ජයකොඩි විසින්. සමනලයා මලහා ළමයාසේ බාල ළමා වයසේ පෙරති දෙනා සිටියේ එක යායේ ජීවිතයේ අරුණේ සමනලයා මලහා ළමයාසේ බාල ළමා වයසේ පෙරති දෙනා සිටියේ එක මේ කතාවේ මල කියලා උපමා කරලා තියෙන්නේ තරුණියකට. සමනලයා සහ ළමයා තවත් තරුණයෝ දෙන්නෙක්. ඉතින් මේ තුන් ඇඳුතු කතාව ගැන තමයි මේ සින්දුවෙන් කියන්නේ. මේ ගීතේ ළමයා බාල ළමා වයසේ කෙනෙක් කියලා තමයි කියන්නේ. කුඩා දරුවන්ගේ හිතේ තියෙන ආදරය හරිම පියුතුරු ආදරයක්. බොහොම නිර්ව්‍යාජයි. ඉතින් මේ කුඩා ළමයාගෙන් උපමා කරලා තියෙන තරුණයාගේ හිතේ ඒ තරුණිය ගැන බොහොම පියුතුරු ආදරයක් තිබිලා තියෙනවා. සමනලයා කියලා කියන්නේ මලකින් මලකට පියාඹල පැණි ගන්න කෙනෙක්. පැණි ගන්න සතෙක්. ඉතින් මේ සමනලයාගෙන් උපමා කරලා තියෙන තරුණයා එහෙම තරුණයෙක් වෙන්න ඕන. ඉතින් මේ තුන් දෙනා කාලයක් බොහොම ළඟින් ආශ්‍රය කරපු බව මේ මුල් පද පෙළ කීපෙන් අපිට කියනවා. අපි බලමු මොකද ඉස්සරහට වෙලා තියෙන්නේ කියලා. මලට වසා පැණි බීරි සිසේම සමනලයා පියඹු දවසේ මලත වසා පැණි බීරි සිසේම සමනලයා පියඹු දවසේ ඒ මල ගාවා ඒ පොඩි ළමයා දැස වසා සිටියා. මේ සමනලයා මලෙන් රිසිසේ පැණි බීලා යන්න යන. එහෙම තමයි මේ මුල් පද පෙළ කීපෙන් කියන්නේ මේ කොටස. ඒ කියන්නේ මේ සමනලයාගෙන් උපමා කරන තරුණයා තරුණියගෙන් තමන්ට අවශ්‍ය දේ කරගත්තට පස්සේ වෙනත් තරුණියක් ගාවට යනවා. සමනලයා මලකින් මලකට යනවා වගේ. ඉතින් මේ කතානායිකාවේ තරුණියත් මේ තරුණයා සමග යම්කිසි සම්බන්ධයක් තිබිලා තියෙනවා. හැබැයි මේ තරුණයා මේ තරුණියගෙන් තමන්ට ආවන දේ ගත්තට පස්සේ ඒ තරුණිය එක්ක යම්කිසි සම්බන්ධයක් පැවැත්වුවට පස්සේ ඒ තරුණියව අතහැරලා යන්න ගිහින් තියෙනවා. ඒ ළමයාගෙන් උපමා කරපු තරුණයා මේ දේවල් දැනගත්තත් මේ තරුණියට අර සල්ලාල තරුණයාගෙන් උන දේවල් දැනගත්තත් ඒව ගණන් ගන්නේ නැතුව ඔහුගේ නිර්ව්‍යාජ ආදරය ඇයට පූජා කරලා තියෙනවා. ඒ මලගාව ඒ ළමයා දැසවසා සිටියා කියලා මෙතනින් කියන්නේ අන්න ඒ දේ වෙන්න ඕන. මලට නොවේ දැනුනේ දුක කාගේ පොඩි ළමයෝ මොට දෝ ඇඬුවේ ඒ මල නොදනි ඒ මල පරවි සමනලයා කොතැනේ මලට නොවේ දැනුනේ දුක කාගේ පොඩි ළමයෝ මොකදෝ හැඬුවේ. හැබැයි අර මලට මේ ළමයාගෙන් උපමා කරපු තරුණයාගේ ආදරේ ඒත් දැනෙලා නැහැ. ඇය තවමත් අර සල්ලාල තරුණයා ගැන බලාපොරොත්තු හිතේ තියාගෙන ඔහු වෙනුවෙන්ම බලාගෙන ඉන්නේ. හැබැයි ඒ මල දන්නේ නැහැ ඉටු වෙන්නේ නැති බලාපොරොත්තු හිතේ තියාගෙන ඒ මල දිනෙන් දින පරවෙනවා කියලා ඒ මල දන්නේ නැහැ. මොකද ඒ සල්ලාල තරුණයා ආයි කවදාවත් ඇය ළඟට එන්න හිතන්නේ නැහැ. අඩුම ගානේ අර සමනලයා ඉන්නේ කොහෙද කියලාවත් ඔවුන් දන්නේ නැහැ. ඉතින් බලන්නකෝ සමනලයයි මලයි ළමයයි එකතු කරලා
පොඩිලමේගේ කතාවක් වගේ බොහොම අපූර්වඩ ගොඩනගපු ව්‍යංගාරතේ හංගපු බොහොම අපූර්ව ගීතයක් තමයි මේ සමනලයා මලහා ළමයාසේ කියන සින්දු. අහලා බලන්නකෝ මේ ගීතේ. Yeah.